ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. ඔබ නැවත වතාවක් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්නේ. අද දවසේදී අපි සූදානම් වෙනවා මේ විශේෂාංගයෙන් ඔබව ඉතාමත්ම වැදගත් කරුණක් සම්බන්ධයෙන් දැනුවත් කරන්නට. ඊට මත්තෙන් මම අපේ දුරකථන අංකයත් ඔබට මතක් කරන්නම් 0115 299 299. මේ දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන්කම ලැබෙනවා අපේ මේ කතාබහට එකතු වන්නට. යම් කරුණක් තියෙනවා නම් ඔබට දැනගන්නට ඔබට පුළුවන් අපිට ඇමතුමක් ලබා දෙන්න. හොඳයි, අද දවසේදී අපි කතාබහ කරන්නට සූදානම් වෙන්නේ නව යෝන් වියේ ගැප් ගැනීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම කියන්න ඕනේ ගැහැණියක් විවාහ වුණාට පස්සේ හැමෝගෙම සිහිනය තමයි, හැමෝගෙම බලාපොරොත්තුව තමයි අම්මා කෙනෙක් වෙන එක. එහෙම නැත්නම් දරු පැටියෙක් ලබා ගන්න එක. හැබැයි මේ හැම දෙයකම වෙලාවක් තියෙනවා. ඒ වගේම තමයි නිසි වයසක් තියෙනවා. නිසි කාලයක් තියෙනවා. ඒ පිළිබඳව තමයි අද දවසේදී අපි කතා බහ කරන්නේ. ඉතින් අද දවසේදී ප්‍රජා වෛද්‍ය ලේකකාධිකාරී සරසි ලක්ෂ්මා විතාන වෛද්‍යතුමියට අපි ආරාධනා කරා මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න. ඔබතුමියට ආයුබෝවන්. සුබ දසනා. හොඳයි ඩොක්ටර්, මම මුලින්ම කැමතියි දැනගන්න, දැන් අපි අද දවසේදී කතා බහ කරනවා කියලා කිව්වේ නව යෝන් වියේ ගැප් ගැනීම සම්බන්ධයෙන්. මේ පිළිබඳව කතා බහ කරනකොට මුලින්ම කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්, දැන් ගැප් ගැනීම සම්බන්ධයෙන් ඔබ දැනුවත්. නමුත් මොකක්ද මේ නව යෝන් විය කියලා කියන්නේ? අපි ඉස්සෙල්ලම ප්‍රවේශයක් විදිහට ඒ ගැන දැනගෙන ඉතිරි ටික කතා කරමු. ඇත්තරම අපි සාමාන්‍යයෙන් නව යෝන් වේ කියලා හඳුන්වන්නේ වයස අවුරුදු 10 ඉඳලා වයස අවුරුදු 19 දක්වා කාල සීමාව. එතකොට විශේෂයෙන්ම මේ නව යෝන් වියට ඇතුළත් වෙන්නේ අපේ පාසල් යන අධ්‍යාපනය හදාරන ළමයි. එතකොට ඒක නිසා තමයි අපි මේ ගැන ඇත්තටම දැනුවත් විය යුත්තේ, සහ මේක ගැන ඇයි මේක මෙච්චර වැදගත් කියලා මේ කාල සීමාව කතා කරන්න ඕනේ. හොඳයි, අන්න ඒක නිසාම තමයි අපි අද දවසේදී මාතෘකාවක් විදිහට මේ පිළිබඳව කතා බහ කරන්න කාලය වෙලාව වෙන් කරගත්තේ. හරි, නව යෝන් විය පිළිබඳව ඔබට දැන් යම්කිසි දැනුමක් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට අපි කතා කරමු මේ සාමාන්‍යයෙන් ගැප් ගැනීමට කාන්තාවක් සුදුසුම වයස මොකක්ද? වයස් පරතරය සාමාන්‍යයෙන් අපි වෛද්‍ය විද්‍යාව අනුව කියන්නේ ගැප් ගැනීමට සුදුසුම කාලය කියලා වයස අවුරුදු 20ත් 34ත් අතර කාල පරාසය. එතකොට ඇයි අපි මේක ගැප් ගැනීමට සුදුසුම කාලය කියලා කියන්නේ? එතකොට මේ කාල වකවානුව තමයි අපි විශ්වාස කරන්නේ කාන්තාවකට ඉතාම නිරෝගීමත් ලෙස දරුවෙක් බිහි කරන්න තියෙන හැකියාව තියෙනවා කියලා. එතකොට අපි ඔවුන්ගේ අපි දන්නවා සාමාන්‍යයෙන් ගැප් ගැනීමක් වෙන්න මවගේ ඩිම්බ කෝෂවලින් ඩිම්බ පිට වෙන්න ඕනේ. එතකොට අර හොඳටම නිරෝගීමත් ඩිම්බ පිටවීමක් සිද්ධ වෙන්නේ මේ අපේ වයස අවුරුදු 20න් පස්සේ කාලේ. ඔය ඩොක්ටර් එතන සඳහන් කරන්නේ මේ ඩිම්බ මේරීමද? ඔව්, හොඳට මේරිච්ච ඩිම්බ නිරෝගීමත් ඩිම්බ පිටවීම සිදු වෙන්නේ මෙන්න මේ වයස් කාල සීමාව තුළ. එතකොට අපිට නිරෝගීමත් දරුවෙක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ කාල වකවානුවේ. අනිත් එක තමයි මේ ගර්භණීභාවය තුළ අපි දන්නවා නොයෙකුත් සංකූලතා ඇති වෙන්න පුළුවන්. එතකොට මේ සංකූලතා අවම මෙන්න මේ කාල වයස අවුරුදු 20 ඉඳලා 34 දක්වා කාල සීමාව තුළ කියලා හොයාගෙන තියෙනවා. එතකොට ඒකයි අපි කියන්නේ වයස අවුරුදු 20න් පස්සේ 20 සිට 34 දක්වා කාල සීමාව කෙනෙක් ගර්භණී වෙන්න සුදුසුම වයස කියලා. හොඳයි, අද දවසේදී අපි කතා බහ කරන්නේ නව යෝන් වියේ ගැප් ගැනීම සම්බන්ධයෙන්. ඉතින් මේ පිළිබඳව තව ඔබව දැනුවත් කරන්න කරුණාකාරණා කීපයක්ම අපි කතා කරන්න සූදානම්. ඒ අතරතුර ඔබටත් යම් කිසි ගැටලුවක් තියෙනවා නම්, දැනගන්නට යමක් තියෙනවා නම් ඔබට පුළුවන් සජීවීව සම්බන්ධ වෙන්න අපේ වෛද්‍යතුමියත් එක්ක 0115 299 299 තමයි අපේ දුරකථන අංකය. මේ පැත්තට එමුතුමක් ගන්න. හරි, ඊළඟට නව යෝන් විය කියන වචනේ අපි දැන් කතා බහ කරන්නේ කීපසරයක්ම. මේ නව යෝන් විය අපිට වැදගත් වෙන්නේ ඇයි මේ කාලය? ඇත්තටම මම හරි ඉස්සෙල්ලා කිව්වා වගේ මේ නව යෝන් විය කියලා කියන්නේ වයස අවුරුදු 10 ඉඳලා 19 දක්වා කාල සීමාව. එතකොට මේ නව යෝන් විය මං කියවා වැඩිපුරම ඉන්නේ පාසල් යන වයසේ දරුවන්. එතකොට අපි සමස්ත ජනගහණය ගත්තොත් අපේ ලංකාවේ අපේ සමස්ත ජනගහණයෙන් පහෙන් එකක් අයිති වෙන්නේ මේ වයස් කාණ්ඩේ දරුවන්ට. එතකොට ඒ කියන්නේ විශාල කණ්ඩායමක් අයිති වෙනවා මේ වයස් කාණ්ඩේට. ඊට අමතරව තමයි මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ අපේ ළමා කාලයේ ඉඳලා අපේ තරුණවදිය දක්වා අපේ කායිකව මානසිකව ඒ වගේම අපේ මොළේ වර්ධනය මේවා ඔක්කොම සීග්‍රයෙන් වෙනස් වෙන ඉතාම වැදගත් සංක්‍රාන්ති කාලයක් තමයි මේ නව යෝනි කියන්නේ. එතකොට
මේ වයස් කාණ්ඩේ ඉන්න දරුවෝ ගොඩක් වෙලාවට විවිධ දේ නව අලුත් අලුත් දේ අත්හදා බලන්න ගොඩක් දේවල් ගවේෂණය කරන්න පෙළඹෙන වයසක්. ඒක නිසාම මේ ඒගොල්ලන්ගේ මේ හැසිරීම නිසාම ඒගොල්ලෝ නොදැනුවත්මම විවිධ අන්තරාකාරී දේවල් වලට පෙළඹෙන්න පුළුවන්. එකක් තමයි දැන් අපි මේ කතා කරන්නේ නවර යුනිවේ ගැප් ගැනීම. මීට අමතරව මද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, එතකොට තව විවිධ අනුතුරුදායක දේවල් කරන්නකින් හදිසි අනුතුරු වලට ලක්වීම වගේ මේ වගේ දේවල් අපිට මේ වයස් කාණ්ඩය තුර විශේෂයෙන්ම දක්නට ලැබෙනවා. හොඳයි, දැන් අපි මේ නව යෝන්වේ ගැප් ගැනීම පිළිබඳව අද දවසේදී කතා බහ කරන්නේ අපේ වෛද්‍යතුමියත් එක්ක. මම කැමතියි දැනගන්න දැන් මේ කාරණාව සම්බන්ධයෙන් කතා කරද්දී අපේ රටේ තත්ත්වය කොහොමද? ඒ කියන්නේ ශ්‍රී ලංකාව තුළ මේ පවතින තත්ත්වය මොන වගේද? ඇත්තෙම අපේ රටේ නව යෝන්වේ ගැප් ගැනීම තරමක් දුරට පවතිනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉහළ තත්ත්වයක පවතිනවා. අපේ ගිය අවුරුදු 2021 අපේ පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්තවලට අනුව 104.4% නව යෝන්වේ ගැප් ගැනීම ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ගර්භණී මව්වරු 100 දෙනෙක් ගත්තොත් ඒ ගර්භණී මව්වරුන්ගෙන් 4ක් හෝ 5 දෙනෙක් මේ නව යෝන්වේ ගර්භණී මව්වරුන්. ඇත්තටම එතකොට මේ තත්ත්වය පොඩ්ඩක් දැන් යන්තම්තුරුකට අඩු වෙලා තියෙනවා. මොකද අපි 2018-19 වර්ෂවල වගේ ගත්තත් මේ තත්ත්වයේ තිබුණේ 106.6% වගේ. එතකොට ඒ කියන්නේ 100ක් ගත්තොත් මව්වරුන් 6-7 දෙනෙක් වගේ ගර්භණී මව්වරු. දැන් අපි ඊට වඩා චුට්ටක් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. එතකොට අපි ලංකාවේ ගත්තොත් එහෙම මේ ගර්භණී මව්වරුන් මේ නව යෝන්වේ ගර්භණී මව්වරුන් වැඩිපුරම අපිට ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ මේ නගරාශ්‍රිත ප්‍රදේශවල. ඒ වගේම වතු ආශ්‍රිත ප්‍රදේශවල. ඒ වගේ සමහර සංස්කෘතික ජනගහන කණ්ඩායම් ඉන්න ප්‍රදේශ අපි හඳුනාගෙන තියෙනවා. ඒ වගේ සමහර ජනාකීර්ණ නැති ග්‍රාමීය ප්‍රදේශවලත් සමහර අවස්ථාවල අපිට දක්නට ලැබෙනවා. මම හිතන්නේ මේ ડોක්ටර් මට කිව්වා මේ ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ වැඩිවීමක් තියෙනවා කියලා. මෙහෙමයි, අපි ත්‍රිකුණාමල ප්‍රදේශයේ 2020 වසරේදී අධ්‍යයනයක් සිදු කළා මේ නව යෝන්ගේ ගැප් ගැනීම පිළිබඳව. එතකොට ඒකෙදී අපි ගර්භණී මව්වරු 360 දෙනෙක් සහභාගී කරවගෙන සෞඛ්‍ය වර්ධන නිලධාරී කොට්ටාෂ තුනක තමයි මේක සිදු කළේ. එතකොට ඒකෙනුත් අපිට දැක ගන්න පුළුවන් වුණා ඒකෙදී අපිට හම්බුණ මේ රිසර්ස් වලට 114ක් විතර ගර්භණී මව්වරුන්ගේ නව යෞවන ගර්භණී මව්වරුන්ගේ ව්‍යාප්තියක් ඒ ප්‍රදේශයේ දක්නට ලැබුණා ඒ කාලවකවානුව. එතකොට සාමාන්‍යයෙන් ඔය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය කියලා කියන්නේ අපි හඳුනාගත්ත නව යෞවන ගර්භණී මව්වරුන්ගේ සාමාන්‍යයෙන් වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන දිස්ත්‍රික්කයක්. හොඳයි, ඊළඟ කාරණාව තමයි දැන් නව යෞවනයේ ගැප් ගැනීම පිළිබඳව අපි කතා බහ කරන්න නැවත වතාවක් ඔබට අපේ දුරකථන අංකය මතක් කරන්න. ඔබට පුළුවන් සජීවීව අපිත් එක්ක සම්බන්ධ වෙන්න 011 5299 299 අපේ දුරකථන අංකය. හොඳයි, ඊළඟට දැන් සාමාන්‍යයෙන් වයස අවුරුදු 10-19 අතර තමයි ડોක්ටර් කියුවේ නව යෝන්වේ කියලා හැඳින්වෙන වයස. දැන් මේ කාලයේදී යම් කිසි දරුවෙක් එහෙම නැත්නම් යම් කිසි කාන්තාවක් ගැබ් ගැනීමක් සිද්ධ වුණොතින් අපි විශේෂයෙන්ම අම්මා ගැන ඒ වගේම ගැබ පිළිබඳව හිතිය යුතුයි නේ, සිතිය යුතුයි. කොහොමද ගැබ සහ අම්මා මේ දෙන්නාම අපි පරිස්සම් කරගන්නේ? අනිවාර්යයෙන්ම අපිට ඇත්තටම නොයෙකුත් අවස්ථාවල දකින්නට ලැබෙනවා මේ නව යෝන්වේ ගැප් ගැනීම. එතකොට ප්‍රධානම දේ තමයි අපි මේගොල්ලන්ව කලින්ම හඳුනා ගන්න ඕනේ. එතකොට තමයි ඒ කියන්නේ අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ සියලුම ගර්භණී මව්වරුන්ට සේවය සපයන්න අපි බැඳිලා ඉන්නවා. එතකොට මේගොල්ලෝ අපිට කලින් හඳුනා ගන්න ලැබුණොත් තමයි අපිට ඔවුන්ට අපේ සේවාව ලබා දෙන්න පුළුවන්. ඇත්තටම ඒක විශේෂිත අවස්ථාවක්. මොකද මේ මව්වරුන්ට විශේෂිත රැකවරණයක් අවශ්‍යයි. අපි ඔවුන්ට විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ අවධානම් මවක් විදිහට තමයි ඔව හඳුන්වන්නේ. ඇත්තටම අවධානම් මවක් විදිහට තමයි අපි ඔවුන් හඳුනගන්නේ. එතකොට ගර්භණී කාලය පුරාමත් ඊට පස්සේ දරු ප්‍රසූතියෙන් පස්සේ කාලෙත් අපි මොවුන්ට විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒක නිසා එතකොට ඔබේ ප්‍රදේශයේ ඉන්නවා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරියතුමියක්. එතකොට එතුමිය තමයි මේ විශේෂයෙන්ම ගෙදරට ගිහිල්ලා මේ අම්මව මේ ගර්භණී කාලය පුරාමත් ඊට පස්සේ පසුප්‍රසව කාලය තුලත් රැකබලාගන්නේ. එතකොට එතුමිය මුණ ගැහිලා මේ පිළිබඳ දැනුම් දීලා එතුමිය ළඟ රෙජිස්ටර් වෙලා ලියාපදිංචි වුණාට පස්සේ අපේ සායන පවත්වනවා. එතකොට මේ සායන වලට අනිවාර්යෙන් සහභාගී වෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රසවහා නාරි වේද වෛද්‍යවරේ කමු වෙලා ඊට පස්සේ කරන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද කියලා. එතකොට ඒ වගේ ගර්භණී කාලය පුරාම පුරාවටම
ඉතාම අවධානයෙන් කටයුතු කරන්න ඕනේ. ඔව් දැන් ડોක්ටර් තව දෙයක් තමයි මේ දැන් අද කාලේ වෙනකොට ගොඩක් වෙලාවට අපේ අම්මලා පුරුදු වෙලා ඉන්නවා කෙලින්ම ගිහිල්ලා රෝහලත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ ගොඩක් වෙලාවට මේ දැන් ගමට අදාළව ක්ලිනික් එකක් තියෙනවානේ මේ ක්ලිනික් එකේ ගිහිල්ලා ලියාපදිංචි වෙන්නේ නැහැ ගොඩක් දෙනෙක්. එතකොට මිඩ්වයිෆ් පවා දන්නේ නැහැ තමන්ගේ ප්‍රදේශයේට මේ වගේ අදාළ මවක් ඉන්නවා කියලා. අපි ඒ පිළිබඳවත් පොඩ්ඩක් දැනුවත් කරමු. ඇත්තටම මේ පිළිබඳව දැන් මේක අපිට වැඩිපුරම දකින්න ලැබෙන්නේ මේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව තමයි. මොකද අර ගොඩක් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන පෞද්ගලික ඒක අපිට ගොඩක් ඉක්මනින් ළඟා වෙන්න පුළුවන් නිසා ඇත්තටම මේක ඒක ඇත්තටම හොඳයි. කොහේම කාරී අපේ මේ සේවාව ලබා ගන්න එක හොඳයි. ඒ වුණාට මේක විශේෂත්වය තමයි අපේ මේ සෞඛ්‍ය වර්ධනධාරී කොට්ටාශවල එතකොට පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනී ඔවුන් පින් මට්ටමේ සේවාව සපෙන් නිලධාරීන්. එතකොට ඒගොල්ල කරන්නේ නිවසටම ගිහිල්ලා දැන් සේවාව සපේනවා. දැන් අපි වෛද්‍යවරයෙක් දැන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් හරි රෝහලක් හරි ගත්තොත් ඔබ එතනට ගියොත් තමයි ඔබට ඒ සේවාව ලබා ගන්න පුළුවන්. හැබැයි අපේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් ඔබේ ගෙදරට එනවා. එතකොට නිතරම ඔබට ගමේ හම්බ වෙන්නේ ඉන්නේ එයා තමයි. එතකොට එයා මුළු ගර්භණී කාලය පුරාවටම එයත් එක්ක සම්බන්ධතාවයේ හොඳට පවත්ව ගන්න පුළුවන්. මොනවා හරි පොඩි ගැටලුවක් වුණත් එයත් එක්ක කතා කරලා මොකක්ද ඊළඟට කරන්න ඕනි කියලා අදහස් අරගන්න පුළුවන්. ඒක නිසා ඒක ගැන දැනුවත් වෙන්න මේ ගමේ තියෙන සහායන වලින් ඔබ හිතනවට වඩා ගොඩාක් සේවාවන් සපයනවා. එතකොට ගර්භණී කාලය තුළ කොහොමද මොනාද ගන්න ඕනි කැම වීම කොහොමද බබා බලා ගන්න ඕනි මොන කොහොමද ගර්භණී කාලය තුළ ඇතිවන අවධානය යොමු කළ යුතු ලක්ෂණ මොනවද ඊට පස්සේ බබා හම්බුණාට පස්සේ බබාට මව්කිති දෙන්නේ කොහොමද බබා නාවන්නේ කොහොමද මේ හැම දෙයක්ම කියලා දෙනවා. ගොඩක් වෙලාවට අපේ අම්මලා කරන්නේ අර මේ ගමේ ක්ලිනික් එකෙන් තමයි ත්‍රිපොෂ මල්ල හම්බ වෙන්නේ. ඔක හින්දා තමයි කියලා ලියාපදිංචි වෙන්නේ. ඊට පස්සේ මේ ඇත්තටම මේ තමන් පිළිබඳව කිසිම දැනුවත් කිරීමක් කරන්නේ නැහැ ඒ අදාළ තැන්වලට. ඉතින් ඔබ දැනටමත් මේ වැරද්ද කරන කෙනෙක් නම් ඔබ දරුවෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක් නම් මේකේ මේ හරි වයසේ හෝ වේවා එහෙම නැත්නම් නව යෝවුන් වියේ හෝ වේවා ඔබ දරු ගැබක් දරාගෙන ඉන්නවා නම් ඔබේ ගමේ ක්ලිනික් එකට ගිහලා අනිවාර්යෙන් දැනුවත් කරන්න කිතාත්මත්ම වැදගත්. ඒක ඔබට සහ ඔබේ දරුවාගේ මේ ආරක්ෂාවට ඉතා වැදගත් කාරණාවක්. ඊළඟට දැන් අද දවසේදී අපි කතා කරන්නේ මේ නව යෝවුන් වියේ ගැබ් ගැනීම සම්බන්ධයෙන්. මේකට මොනවද අදාළ වෙන හේතු? ඇයි මෙහෙම වෙන්නේ? අපි ඒ ගැනත් කතා කරමු ડોක්ටර්. ඇත්තටම මේකට හේතු කිහිපයක් බලපාන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපි විද්‍යාත්මකව කතා කරනවා නම් මේ අපේ මිනිස් මොළයේ තියෙනවනේ මේ මොළය අපිට පරිණතභාවයට පත් වෙන්නේ අපේ අවුරුදු 25 26 වගේ කාල සීමාවක් තුළදී තමයි පරිණතභාවයට පත් වෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් මේ අපේ ඉදිරිපස මොළයේ කොටස අපි කියනවා මේකට ෆ්‍රන්ටල් ලෝබ් කියලා. මේකෙන් තමයි අපිට තාර්කික හැකියාව, එතකොට මොනවා හරි විශ්ලේෂණය කිරීමේ හැකියාව, ඊට අමතරව ස්වයං පාලනය, මේ හැමදේම පාලන කරන්නේ මේ මොළයේ ඉදිරිපස කොටසෙන්. එතකොට මේක පරිණතභාවයට පත් වෙන්නේ අපේ අවුරුදු 20 ගණන්වල මැද හරියේදී. එතකොට මේ නව යෝවුන් වියේ දරුවන්ගේ මොළයේ මේ හැකියාවන් වර්ධනය වෙලා නැහැ. ඒක නිසා ඔවුන්ට මොනවා හරි විශ්ලේෂණය කරලා අනුතුරුදායක හැසිරීම් මොනවද කියලා හඳුනා ගැනීමේ හැකියාව අඩුයි. ඒක නිසා තමයි ගොඩාක් මේ අනවශ්‍ය ලෙස මේ අනවශ්‍යකාරී හැසිරීම් වලට යොමු වෙන්නේ. අනිත් කාරණාව තමයි අපි දන්නවා දැන් ගර්භණී මව් කෙනෙක් වුණාම ගර්භණී කාලය තුල කායිකවත් මානසිකවත් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙනවා. කායිකව මානසිකව ගොඩාක් වෙනස් වීම් සිදු වෙනවා. එතකොට ඒ ආතතිය දරා ගන්නට මේ නව යෝවුන්ගේ දරුවන්ට පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. එතකොට ඒක නිසා මේ කාරණා සියල්ලම නිසා අපි හිතනවා ඇත්තටම මේ නව යෝවුන්ගේ දරුවන් වශයෙන් තමයි අපි වුණු හඳුන්වන්නේ. එතකොට දරුවෙක්ට තව දරුවෙක් බඩේ තියාගෙන ඒ දරුවව රැකබලාගෙන සංකූලතාවයන් මොනවත් නැතුව නිරෝගී දරුවෙකුක් සිදු කරන්න පුළුවන්ද කියන කාරණාව ගැන අපිට දෙපාරක් හිතන්න වෙනවා. අනිවාර්යෙන් මානසිකව වගේම තමයි ශාරීරිකවත් අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් ශක්තිමත් වෙන්න ඕනේ. එතකොට තමයි නිරෝගී දරුවෙකුක් අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට ડોක්ටර් දැන් මෙහෙම වෙන්න මම කලිනුත් මේ ප්‍රශ්නේ ඔබෙන් අහුවා. දැන් මේ වැඩිහිටියන්ගේ නොදැනුවත්කමද දරුවන් හරියට දැනුවත් වීමක් නැති නිසාද මොන වගේ හේතු කාරණා හින්දා මෙහෙම වෙන්න පුළුවන්ද? ඇත්තටම ඒකටත් අපිට කාරණා ගොඩක් බලපානවා. අපේ ලංකාවේ වගේම විදේශ රටවලත් මේ පිළිබඳව නොයෙක් අධ්‍යයන සිදු කරලා තියෙනවා. එතකොට මේව වලින් හොයාගත්ත පොදු කාරණා තමයි සාමාන්‍යයෙන් ප්‍රධාන කාරණයක් තමයි මේකට හේතු වෙන දරිද්‍රතාවය. ඊට පස්සේ මව්පියන්ගේ අඩු අධ්‍යාපනික මට්ටම. එතකොට සමහර වෙලාවට තියෙන්න පුළුවන් සමහර
සමහර සංස්කෘතික කණ්ඩායම් වල ඒගොල්ල පුරුද්දක් විදිහට මේ දේ කරගෙන ආපු අය ඉන්න පුළුවන්. ඒ වගේම සමහර දැනට අපිට දකින්න ලැබෙනවා මේ දරුවන් උසප් වීම ඊටාම කලින් සිද්ධ වෙනවා. එතකොට ඊට පස්සේ දැන් වර්තමානයේ අපේ ලිංගිකත්වයේ පිළිබඳව ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව අපේ සම්මතයන් වෙනස් වීගෙන යනවා. එතකොට මේක නිසා කලින් ලිංගික සම්බන්ධතාවයන් පවත්වාගෙන යන්නට නැඹුරුතාවයක් දක්වනවා. මීට අමතරව මේ අපේ යුරෝපයේ කරලා තියෙන අධ්‍යයනයකින් ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා මේ පවුල තුල සිදුවන පවුලේ සිදුවන පවුල් කඩාවැටීම් නොයිකුත් විදිහේ කියන්නේ දැන් බිඳවැටීම් අපි එතකොට ඒක අපේ ලංකාවට යොදාගත්තොත් එහෙම දැන් මව්වරුන් ගෘහ සේවයට පිටත් වෙනවා. එතකොට ගෙදර දරුවන් තනියම ඉන්නේ. එතකොට පියවරුන් රැකියාවන් සඳහා දීර්ඝ කාලීනව ගෙදරින් ඈත් වෙලා නම් ඉන්නේ. එතකොට මේ හැමදේම මේ දරුවන්ගේ මානසික තත්ත්වයට බලපානවා. එතකොට ඒවා බලපාන්න පුළුවන් ඇත්තටම මේ නව යෝන් වියේ ගැබ් ගැනීම සඳහා. සාමාන්‍යයෙන් අපි මේ අපේ ආච්චිලාගේ අත්තම්මලාගේ කාලේ හැම ගැහණු දරුවෙක් වැඩිවියට පත් වුණාට පස්සේ දීග දෙන්නත් හොඳ වයස කියලා කියනවනේ සාමාන්‍යයෙන් දීගයකට පිටත් කරනවා. එතකොට එහෙම වුණාම ඊට පස්සේ දරු මල්ලන් ලැබෙනවා. ඔය අනිත් එක මේ දැන් අතීතයේ එහෙම වුණාට දැන් වර්තමානයේ වෙනකොට මේ තත්ත්වය ගොඩක් වෙනස් වෙලා තියෙනවා. මොකද අපි ගන්න කෑම බීම අපේ චර්යාවන් එක මේවා වෙනස් වෙලා තියෙන්නේ ડોක්ටර් නේද? ඇත්තටම ඒක තමයි. දැන් අපිටත් ඇත්තටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දැන් අපි ගිහිල්ලා ළමයිකට කතා කළත් අම්මකට කතා කළත් අර පවුලෙන් එන ප්‍රෙෂර් එක වැඩි. ඒගොල්ලන්ගේ තියෙන ඒගොල්ලෝ හැම එකටම අර කතා කරන විදිහ ඒගොල්ලන්ගේ ඉස්සර කාලේ දේවල් ගැන තමයි අපි කාලේ මෙහෙමයි මෙහෙමයි උනේ කියලා. එතකොට දැන් ඇත්තටම මේ සමාජ තත්ත්වයත් එතකොට ශාරීරිකවත් මානසිකවත් ළමයි ඒ කාලේට වඩා මේ කාලේ ගොඩක් වෙනස් වෙලා තියෙනවා. එතකොට ඇත්තටම දැන් ඒ දවස්වල ගත්තොත් එහෙම අපේ මව් මරණ එහෙම ගොඩක් වැඩි තත්වයක් තිබුණා. ළමයි දුක් හම්බුණා, ඒ වගේම මව් මරණත් සිදු වුණා. දැන් අපි මේක පාලනය කරගෙන තියෙන නිසා තමයි මේ දැන් අපේ මව් මරණ සංඛ්‍යාව තියෙන්නේ ලක්ෂයකට 33ක් වගේ තමයි මව් මරණ වාර්තා වෙන්නේ. මාතෘ මරණ වාර්තා වෙන්නේ. එතකොට ඒ තත්වයට අපිට අඩු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇත්තටම අපි මේ නව යෝනි වියේ ගැබ් ගැනීම අඩු කරගන්න ක්‍රියාමාර්ග ගන්න නිසා. එහෙම නැත්නම් අපිට ඉස්සර කාලේ අපි දන්නවා පවුලක ළමයි ගොඩක් ඉපදෙනවා. ඒ වුණාට ළමයි ගොඩක් දෙනෙක්ගෙන් ළමයි ගොඩක් නැති වෙනවා. ඒ වගේම මව් මරණ වාර්තා වෙනවා. එතකොට මේ වගේ දේවල් වෙන්න තිබුණා. හැබැයි දැන් ඒ තත්වය වෙනස් වෙලා තියෙන්නේ අපි සෞඛ්‍ය පද්ධතිය මේකට ක්‍රියාමාර්ග ගන්න නිසා. එතකොට යම් කෙසේ දැනුවත් වීමක්, ඒ කියන්නේ මේ වැඩිහිටියන්ට ඒ වගේම මේ දරුවන්ව දැනුවත් කරන්න, විශේෂයෙන්ම ගැහණු දරුවන්ව දැනුවත් කරන්න යම් කෙසේ වැඩසටහන් එහෙම ක්‍රියාත්මක වෙනවද? ඇත්තටම ක්‍රියාත්මක වෙනවා. අපේ කියන්නේ අපේ අධ්‍යාපනික අධ්‍යාපනාංශය මගින් කියන්නේ පාසල්වල ඇත්තටම මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙනවා මේ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කරන්න කාල පරිච්ඡේද. එතකොට ඒක නිසා ඒ පිළිබඳව ඒ කාල පරිච්ඡේද තුළ දැනුවත් කිරීම සිදු කරනවා. මීට අමතරව මේ නව යෝනිවේ ගැබ් ගැනීම වැඩි ප්‍රදේශවල අපේ සෞඛ්‍ය වර්ධන නිලධාරී කොට්ටාෂ මගින් පාසල්වලට ගිහිල්ලා අපි දැනුවත් කිරීමත් සිදු කරනවා. මීට අමතරව ගොඩක් අය නොදන්න කාරණාවක් තමයි මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂවල මාස්පතා සායන පවත්වනවා මේ නව යෝන් වියේ දරුවන් සඳහා. එතකොට ඒ සායන මගින් මවුන්ට අවශ්‍ය දැනුම, එතකොට අධ්‍යාපනය, එතකොට ඔවුන්ගේ වෙන තියෙන රෝගාබාධ පිළිබඳව අපි අවධානය යොමු කරනවා. දැන් යම්කිසි පාසලකට අවශ්‍ය වුණොත් සම්බන්ධ කරගන්න මේ වගේ වැඩසටහනක් දියත් කරන්න, එතකොට ඒ වගේ අවස්ථාවල් තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. මේ ප්‍රදේශයේ සෞඛ්‍ය වර්ධන නිලධාරී කොට්ටාෂයට කතා කළොත් එහෙම ඔවුන් හැම වෙලේම උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. හොඳයි, අද දවසේදී අපි ප්‍රජා වෛද්‍ය ලේකක අධිකාරී සරසි ලක්ෂ්මා විතාන වෛද්‍යතුමියත් එක්ක කතා බහ කරන්නේ නව යෝන් වියේ ගැප් ගැනීම සම්බන්ධයෙන්. දැන් අපි බොහෝ කරුණු කාරණා කතා බහ කරා. මගේ ඊළඟ ප්‍රශ්නය වෙන්නේ ડોක්ටර් මේ දැන් එහෙම දරුවෙක් ගැප් ගත්තොත් මොන වගේ සංකූලතාවද ඇති වෙන්න පුළුවන්? සාමාන්‍යයෙන් නිසි වයසේ කෙනෙක් ගැප් ගත්තත් අද කාලේ වෙනකොට සංකූලතාව කියන දේ අපිට ගොඩක් දකින්නට ලැබෙනවා. එතකොට අනිවාර්යෙන් වැඩි වෙන්නේ පැයි අර පැත්ත මොන වගේ සංකූලතාවද තියෙන්නේ? ඇත්තටම අපි ගත්තොත් සංකූලතාව ගැන ගර්භණී මවට සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඒ දරාගෙන ඉන්න දරු ගැබට බබාට සංකූලතා ඇති වෙන්න පුළුවන්. එතකොට සමාජයේ එයා ජීවත් වෙනකොට සමාජයේට ඒකට සංකූලතා එන්න පුළුවන්. එතකොට අපි මේ එකින් එක අරගෙන බැලුවොත් එහෙම ගර්භණී මවට ඇති වෙන්න පුළුවන් සංකූලතා මොනවද? සාමාන්‍යයෙන් අපි දන්නවා ගර්භණී කාලය තුලදී
ගර්භණීමාවට අධික රුධිර පීඩනය ඇති වෙන්න පුළුවන්. එතකොට මේ වගේ නව යෝන් වියේ ගර්භණීමාවරුන්ට ගර්භණී අවධියේදී අධික රුධිර පීඩනය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අපි දියවැඩිය තත්ත්වෙ එහෙම ඇති වෙන්න පුළුවන්. දියවැඩිය තත්ත්වයට වඩා තියෙන්නේ මේ අධික රුධිර පීඩනය තමයි. ඊට පස්සේ මේ අධික රුධිර පීඩනය නිසා අපි හඳුනන එක්ලම්ෂියා කියලා රෝගී තත්ත්වයක්. ඒ කියන්නේ මේ ගර්භණී කාලය තුළ වලිපු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට අමතරව ගබ්සා වීම සිදු වෙන්න පුළුවන්. ඊට පස්සේ අම්මගේ මලදරු උපත් සිදු වෙන්න පුළුවන්. ඊට පස්සේ විශේෂම කාරණේ තමයි මේ ගර්භණී කාලය තුලත් ඊට පස්සේ පසුප්‍රසව කාලය තුලත් මවට මානසික රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මාතෘ මරණ මම අර කලිනුත් සඳහන් කළා වගේ විශේෂයෙන්ම මාතෘ මරණ සිදු වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි අරගත්තොත් එහෙම බබාට මොනවාද බබාට වෙන්න පුළුවන් සංකූලතා කියලා බබාට නොමේරු දරු උපත් සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්ස කාලයකට කලින් බබා ඉපදෙන්න පුළුවන්. ඊට පස්සේ අඩුබර තියෙන දරුවන් ඇති වෙන්න පුළුවන්. එතකොට කලින් කිව්වා වගේ මල දරු උපත් සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව ලදරු මරණ වාර්තා වෙන්න පුළුවන්. මේ ළමයි ඉපදුන බබාලට විවිධ ආසාත්මිකතා විවිධ රෝගාබාධ ඇති වෙන්නත් පුළුවන්. ඊළඟට විශේෂම කාරණාව තමයි අපි මේ සමාජීය සංකූලතා ගැන බැලුවොත් එහෙම මේ සමාජෙන් පාසලෙන් සමාජෙන් ගෙදරින් මේ දරුවන්ට ගොඩක් ලොකු ප්‍රෙෂර් එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ අඩු වයසෙන් ගැත්ත ළමයි. ඔව් පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අධ්‍යාපනය අපි දකිනවා මේ ගොඩාක් මේ දරුවන්ගේ අධ්‍යාපනය ඊට පස්සේ කඩාකප්පල් වෙනවා. ඊට පස්සේ උසස් අධ්‍යාපනයේ තියෙන හැකියාව අඩු වෙලා යනවා. ඊට පස්සේ කවුරුත් ඉගෙන ගන්න යොමු වෙන්නේ නැහැ. ඊට පස්සේ හරියට ආර්ථික අපහසුතා ආර්ථික දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ස්ථිර රැකියාවක් නොමැතිකම නිසා මේ හැම දෙයක් නිසාම ඊට පස්සේ පෞල් පද්ධතියේ විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. අපි දැකලා තියෙන දෙයක් තමයි බොහෝ වෙලාවට ඊට පස්සේ මේ දරුව තනිවම තමයි අම්මා හදාගන්නේ. පියෙක්ගේ සමහර වෙලාවට සහභාගීත්වයක් නැති වෙන්න පුළුවන්. මේ වගේ ගොඩාක් සමාජයේට දුෂ්කරතාවලට මුහුණ පාන්න සිදු වෙනවා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම සෞඛ්‍ය පද්ධතිය ගැන කතා කළොත් මේ මව්වරුන් කලමනාකරණය කරන්න මෙවුන්ගේ දරුවන් නිරෝගීව තබා ගන්න එතකොට ඒ දේවල් වලට අපේ සෞඛ්‍ය පද්ධති විශාර පිළිවයක් දරන්න සිදු වෙලා තියෙනවා. එතකොට එහෙම අරගත්තොත් එහෙම දීර්ඝකාලීනව වුණත් මේ ප්‍රශ්නේ අපිට රටටම බලපාන ප්‍රශ්නයක්. හොඳයි අපි එහෙමනම් තවත් කතා බහ කරමු. හැබැයි මේ සූදානම පුංචි විරාමයක් ගන්න. විරාමෙන් පස්සේ නැවත වතාවක් ඔබට පුළුවන් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙන්න මේ විශේෂාංගයත් එක්ක එකතු වෙන්න. විරාමෙන් පස්සේ ඔබ නැවත වතාවක් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි විරාමයට යන්න කලින් කතා බහ කරමින් සිටියේ නව යෝන් වියේ ගැබ් ගැනීම සම්බන්ධයෙන්. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න ප්‍රජා වෛද්‍ය ලේකක අධිකාරී සරසි ලක්ෂිමා විතාන වෛද්‍යතුමිය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා සජීවීව. ડોක්ටර් ඊළඟට මට මේ විරාමය අතරතුරු මට මතක් වුණ දෙයක් තමයි දැන් අපි කතා බහ කරානේ මොන වගේ සංකූලතාද ඇති වෙන්න පුළුවන් කියලා. නව යෝන් වියේ කියලා හැඳින්වුවේ වයස අවුරුදු 10ත් 19ත් අතර කාලය. ওই කාලයේදී කෙනෙක් ගැබ් ගත්තොත් මොනවද ඇති වෙන්න පුළුවන් සංකූලතා කියලා අපි කතා බහ කරා. ඊළඟ කාරණාව මේ ડોක්ටර් සඳහන් කළා මලදරු උපතක් වෙන්න පුළුවන්. දරුවා නොමේරු දරුවෙක් වෙන්න පුළුවන්. දැන් ඔය ප්‍රශ්නත් එක්ක ආපු දෙයක් තමයි මට ඊට පස්සේ අපි කියමු මලදරු උපතක් සිද්ධ වුණා කියලා යම්කිසි කාන්තාවකට නැවත වතාවක් ගැබ් ගැනීමකට ගියොත් නිසි වයසදී අපි කියමු ගැබ් ගැනීමකට යනවා කියලා. එතකොට ප්‍රශ්නයක් වෙනවද මේක දෙවෙනි දරු උපතකට? ඇත්තටම මෙහෙමයි. දැන් එහෙම දෙයක් වුණොත් එහෙම අපි ඒ අම්මා සලකන්නේ ඇත්තටම අවදානම් සහිත මවක් කියලා. එතකොට අපි එයාට වැඩිපුර අවධානයක් දෙන්න ඕනේ. දැන් අම්මා වුණත් මව වුණත් කායිකව මානසිකව ඉතාම ශක්තිමත් වෙන්න ඕනේ දෙවනි දරු උපතක් යන්න. එතකොට අපි ඒගොල්ලන්ට උපදෙස් ලබා දෙනවා. ඒගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය බලලා ඔයා ආපහු දරු උපතකට යනවා නම් කොයි කාලයක් වගේ ඉන්න ඕනේද ආපහු දරු උපතක් සිදු කරන්න. එතකොට ඒ කාලය තුල මොනවද හදා ගන්න ඕනේ, වඩා සෞඛ්‍ය සම්පන්න වෙන්න මොනවද කරන්න ඕනේ, මේ හැම දෙයක්ම වෛද්‍යවරු කියලා දෙනවා. එතකොට ඒ වගේ මවක් ඇත්තටම දෙවනි දරු උපතකට යන්න කලින් ඒ උපදෙස් ලබා ගන්න ඔබේ කියන්නේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ලබා ගන්න පුළුවන්. ඒක නිසා හොඳටම සූදානම් වෙලා තමයි දෙවනි දරු උපතක් සඳහා යොමු වෙන්නේ යුත්තේ. එතකොට දැන් අපිට එතකොට ඉබේම හිතනවානේ දැන් සාමාන්‍යයෙන් දරු උපතක් සිද්ධ කරන්න ඕනේ වයස තමයි අවුරුදු 20ත්
එතකොට 20ත් 34ත් කියන කාලයක් ඇතුළතදී ඔබට පුළුවන් අම්මෙක් වෙන්න අවශ්‍ය කෙනෙක්ට අම්මා කෙනෙක් වෙන්න දරු පැටියෙක් ලබා ගන්න එක තමයි හොඳට සුදුසුම කාලය බවට පත් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් ඔබට යම් අදහසක් ඇති වෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඊළඟ කාරණාව තමයි මේ සම්බන්ධයෙන් යම්කිසි නීතිමය රාමුවක් තියෙනවද? නීතිමය පැත්තෙන් අපි කතා බහ කළොත් මොකද බොහෝ විට මේ විදිහට අඩු වයසෙන් ගැප් ගත්තට පස්සේ කෙනෙක් පැකිලෙන්න පුළුවන් රෝහලකට හරියන්න මට මොකක් හරි ප්‍රශ්නයක් වේද නැත්නම් පොලිසිය ගාන ගිහලා රස්තියාදු වෙන්න වෙයිද? මොකද ඔතනට දෙපාර්ශ්වයක් මැදිහත් වෙන හින්දා කාට හෝ ප්‍රශ්නයක් ඇති වේද? පවුල් වලට ප්‍රශ්නයක් ඇති වේද? ඔය වගේ ගැටලු තියෙන්න පුළුවන්. ඒ පැත්තත් අපි ડોක්ටර් පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම අපි නීතිමය වශයෙන් ගත්තොත් එහෙම වයස අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕනේ නීත්‍යානුකූලව විවාහ වෙන්න. එතකොට නැත්තම් අඩු වයසනේ. අඩු වයසෙන්. ඔව්. ඇත්තටම ඒ වුණාට අපි සෞඛ්‍ය පද්ධතිය වශයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ පුද්ගලයන් මේ ගැන අපි ඇත්තටම නීතිමය පැත්ත පිළිබඳවලට වඩා මේ මවගේ දරුවාගේ සෞඛ්‍ය පිළිබඳව තමයි අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ. එතකොට කවුරු හරි අඩු වයසෙන් ගැප් ගත්ත මවක් අපිට ඇවිල්ලා එවුන් ගැප් බාරගෙන කියලා අපි දැනගත්තොත් එimhe අපි කවමදාවත් කිසිම වෙලාවක ඕගොල්ලෝ එවුන් නීතිය හමුවට ඉදිරිපත් කරන්නට පෙළඹෙන්නේ නැහැ. එතකොට අපිට වඩා වැදගත් වෙන්නේ ඔවුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද නිරෝගී දරුවෙකුට සිදු කරන්නේ කියලා. ඒක නිසා කොයිම වෙලාවකවත් පොලිසිය වලට යන්න වෙයි අනවශ්‍ය කරදර වලට මුහුණ පාන්න වෙයි කියලා අපිට ඇවිල්ලා කතා කරන එක නතර කරන්න එපා. එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ. ඊළඟට දැන් අපි කියමු මේ වගේ අඩු වයසේ කෙනෙක් දරුවෙක් බිහි කළා කියලා. දැන් අපි අම්මා ගැන කතා බහ කරා. අම්මගේ ආරක්ෂාව පරිස්සම කොහොමද වෙන්න ඕනේ කියලා. දරුවා ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. කොච්චර කාලයක් වෙනකන් අපි දරුවා පිළිබඳව ඇහැ ගහගෙන ඉන්න ඕනද? ඒ කියන්නේ දැන් මෙයා අවදානම් දරුවෙක් බවට පත් වෙනවනේ, නොමේරු දරුවෙක් බවට පත් වෙනවා. සාමාන්‍ය කාලවකවානු කොහොමද මේ දරුවව අපි පරිස්සම් කරන්න ඕනේ? සාමාන්‍යයෙන් නොමේරු දරුවෙකුට සිදු වුවොත්, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සති 38ක් දරු ගැබ පිරුණාම තමයි සාමාන්‍යයෙන් 37 38 වලට පස්සේ තමයි සාමාන්‍ය දරු උපතක් සිදු කරන්නේ. එතකොට මීට කලින් දරු උපත සිදු වුණොත් එහෙම එතකොට අපි මේ රෝහලේදී තමයි දරු උපත සිදු වෙන්නේ. එතකොට ඒ වයස අනුව සති ගාන අනුව ඒක එක එක බබාට වෙනස් වෙනවා. සති 30 දී උපදිනොත් කොච්චර කාලයක් ඉන්න ඕනේද? සති 34 දී උපදිනොත් කොච්චර කාලයක් ඉන්න ඕනේද? ඒක එක බබාගේ ඒ කරුණ සම්බන්ධතාවන් සලකලා බලලා තමයි ඇත්තටම මේ රෝහලෙන් මේ දරුව මුදා හරින්නේ අපිට. ඊට පස්සෙත් ඇත්තටම මේ බබාලගේ බර වැඩි වීම, එතකොට වර්ධන තත්වයේ ගෙයීම, මේ සියල්ලක්ම සිදු කරන්නේ අර සාමාන්‍ය දරුවන්ට වඩා වෙනස් විශේෂ ක්‍රම තියෙනවා. එතකොට ගෙදර ආවට පස්සෙත් ඒකයි අපි කියන්නේ කවුරු වුණත් අර ප්‍රදේශයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරී මහත්මිය දැනුවත් කළා හිටියොත් ඇත්තටම ඔවුන් ඕනෑම අවස්ථාවකද නිවසට ගිහිල්ලා මේ බබාලා බලලා ඩොක්ටර් පුංචි බාධා කිරීමක් කරනවා. අපි වෙලාව බලලා නැවත වතාවක් අපි කතා බහට යොමු වෙමු. හොඳයි, අපි කතා බහ කරමින් හිටියේ දරුවා සම්බන්ධයෙන් නොමේරු දරු උපතක් සිද්ධ වුණොත් මොන වගේ අවධානමක්ද තියෙන්නේ සහ අපි සැලකිලිමත් විය යුතු කරුණු කාරණා මොනවද කියලා? ඇත්තටම එතකොට මම කතා කරමින් හිටියේ ප්‍රදේශයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරී දැනුවත් වූ ඕනම අවස්ථාවකදී ඔබට මොනවා හරි ගැටලුවක් තිබෙන අවස්ථාවකදී ඔවුන් නිවසට ඇවිල්ලා ඔබ බබාව බලලා අවශ්‍ය උපදෙස් ලබා දෙන්න කටයුතු කරනවා. එතකොට ඒක නිසා සාමාන්‍යයෙන් අපි මාස 6ක් දක්වා අපි මව්කිරි පමණයි දෙන්න ඕනේ කියලා කියනවා. එතකොට මේ නොමේරු දරු උපත් වෙච්ච බබාලට මේ තත්ත්ව වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ බබාට අනුව වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ මව්කිරි දෙන කාලය තව වැඩි කරන්න උනත් පුළුවන් නේද? සාමාන්‍යයෙන් අපි මව්කිරි අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ මව්කිරි දෙන සාමාන්‍යයෙන් මාස 6කට පමණයි මව්කිරි පමණක් දෙන්න කියලා අපි කියන්නේ. මාස 6න් හැම බබෙකුටම අපි ඝන ආහාර පටන් ගන්නවා. එතකොට මේ නොමේරු දරු උපත් සිදු වෙච්ච බබාලගේ බර අඩුයි. එතකොට මේගොල්ලන්ගේ බර වැඩි වීම බලලා අපි අවශ්‍ය නම් ඊට කලින් ඝන ආහාර පටන් ගන්න වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන්න පුළුවන්. පුළුවන්. ඊළඟට තමයි දැන් එහෙම කෙනෙක්ට දැන් වයස අවුරුදු 10ත් 19ත් අතර වයසේදී තමයි අපි දැන් මේ නව යෝන් ගැප් ගැනීම සම්බන්ධයෙන් කතා කරන්නේ. ඔක තමයි වයස සීමාව. එහෙම කෙනෙක්ට දැන් හදිසියේදීවත් ගැප් ගත්තොතින් කොමන හෝ කාරණාවක් හින්දා හේතු කොටගෙන සාමාන්‍ය උපතකට යන්න පුළුවන්ද? දැන් අපි දන්නවා සිසේරියන් සැත්කමක් තියෙනවානේ. දැන් මේ අම්මගේ ශාරීරික මට්ටමත් එක්ක සාමාන්‍ය දරු උපතකට යන්න පුළුවන් කමක් තියෙනවද? අනිවාර්යයෙන්ම පුළුවන්. එතකොට හර නිසියාකාරව වෛද්‍ය උපදෙස් පිළි අරගෙන ඒ සායන සැසිවලට සහභාගී වෙලා එතකොට විශේෂඥ
ප්‍රසවහන ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත එහෙම යන්න පුළුවන් ඇත්තටම බහුතරයක් මවුරු සාමාන්‍ය දරූපතකට යනවා. ඉතින් එහෙම නැතුව මොනවා හරි සංකූලතා ඇති වුණොත් තමයි අපිට සිසේරියන් සත්කමක් හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි ක්‍රමයකින් බබා විහි කරන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒක ඇත්තටම එක එක මවගේ සෞඛ්‍ය තත්ත්වය මත රඳා පවතින කාරණයක්. ඊට අමතරව බොහෝ අයට ඒ පිළිවෙලට කියන ආකාරයට කටයුතු කළොත් සාමාන්‍ය දරූපතක් සඳහා යොමු වෙන්න හැකියාව තියෙනවා. ඊළඟ කාරණාව තමයි දැන් එහෙම අම්මා කෙනෙක් එහෙම දරුවෙක් බිහි කරාට පස්සේ නව යෝන් වේදේ. ඊට පස්සේ නිසි වයසට ඇවිල්ලා දරුවෙක්ව බිහි කරන්න අවශ්‍යතාවය තියෙනවා. එතකොට අර මේ කාලය පරතරය කොච්චර විතර ගන්න ඕනද? තව බබෙක් හදන්න පළවෙනි බබා වයස අවුරුදු 20ට අඩුවෙන් තමයි හැදෙන්නේ. ඊට පස්සේ දෙවෙනි බබා හදන්න මොන වගේ කාලයක් ඉන්න ඕනද යම්මා? සාමාන්‍යයෙන් අපි ওই නව යෝන් වියේ ගර්භණී මව්වරුන්ට අපි කියන්නේ වයස අවුරුදු 20ට කලින් ඒගොල්ලන්ගේ ප්‍රථම දරු ප්‍රසූතිය සිදු වුණොත් දෙවන දරු ප්‍රසූතිය සිදු කරන්න ඕනේ වයස අවුරුදු 20ට පස්සේ. ඒ කියන්නේ අපි හිතමු වයස අවුරුදු 16 පළවෙනි බබා හම්බුණයි කියලා. එතකොට දෙවෙනි බබා අනිවාර්යෙන් හම්බෙන්න ඕනේ ඕනේ කියලා අපි කියන්නේ වයස අවුරුදු 20ට පස්සේ. සාමාන්‍යයෙන් ඕනම ගර්භණී 19 දරුවෙක් හම්බවෙනවා කියලා. එතකොට ඕනම ගර්භණී මව් කෙනෙක් අපි කියන්නේ උපත් දෙකක් අතර පරතරය අවම වශයෙන් අවුරුදු 3ක්වත් තියෙන්න ඕනේ කියලා. එතකොට තමයි අපේ අපහු අම්මගේ ශරීර ශක්තිය, අතර පෝෂණය, හැමදේක්ම මානසිකව හැම දෙයකටම යා සූදානම් වෙන්නේ අඩුතරමේ අවුරුදු 3ක්වත් යනවා කියලා. එතකොට වයස අවුරුදු 19 ගැප් ගත්තනම් වයස අවුරුදු මේ ආයි වසර 3කට පස්සේ ඇයට ආයේ ගැප් ගැනීමට යන්න පුළුවන්. හරි, ඊළඟ කාරණාව අපි දැන් මේ ප්‍රශ්නෙත් අපි මේ විදිහට කතා බහ කරමු. දැන් සාමාන්‍යයෙන් සාපේක්ෂව ගත්තම හරි වයසට ඇවිල්ලා ගැප් ගන්න අම්මා කෙනෙක්කුයි නව යෞවන වියේදී ගැප් ගන්න අම්මා කෙනෙකුයි ගත්තම මේ දෙන්න අතර තියෙන වෙනස මොකක්ද? අපි ඒකත් පැහැදිලි කරමු. එතකොට හොඳ වැටහීමක් එයි අපි මේ කතා කරන කාරණාව සම්බන්ධයෙන්. ඇත්තටම මේ අපි යුනිසෙෆ් ආයතනය මගින් අධ්‍යයනයක් සිදු කරලා තියෙනවා. මේ ලෝකයේම වයස අවුරුදු 15 19 අතර ගර්භණී නව යෞවන වියේ ගර්භණී මව්වරුන්ගේ. එතකොට ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් වර්ෂයකට මිලියන 14ක් විතර මේ වයස අවුරුදු 15 19 අතර ගර්භණී මව්වරුන් දරුවපත් සිදු කරනවා කියලා. එතකොට මේ වයස අවුරුදු 15 19 අතර මේ ගර්භණී වෙච්ච මව්වරුන්ගේ මරණ ගැන සැලකලා බැලුවොත් එහෙම මේකට ප්‍රධාන හේතුව වශයෙන් උන් හඳුනාගෙන තියෙන්නේ මේ ගර්භණී භාවයත් ඊට පස්සේ දරු ප්‍රසූතියේදී එන සංකූලතාවයන් තමයි මේ මරණවලට ප්‍රධාන හේතුව කියලා. එතකොට අපි කලිනුත් සඳහන් කළා මව් මරණ මාතෘ මරණ සිදු වෙන්න පුළුවන් කියලා. එතකොට දැන් ඔබ අහපු විදිහට වයස අවුරුදු 20ට වැඩි සහ මේ නව යෞවන වියේ ගර්භණී මව්වරුන් අතර වෙනස්කම් සැලකලා බැලුවොත් එහෙම මේ අධ්‍යයනවලට අනුව වයස අවුරුදු 20ට වැඩි ගර්භණී මව්වරුත් සමග සැලකලා බලනකොට වයස අවුරුදු 15 19 අතර ගර්භණී මව්වරුන්ගේ මරණ අනුපාතිකේ දෙගුණයකින් වැඩි. එතකොට වයස අවුරුදු 15ට අඩු නව යෞවන වියේ ගර්භණී මව්වරුන් සමග වයස අවුරුදු 20ට වැඩි ගර්භණී මව්වරුන් සැලකලා බලනකොට වයස අවුරුදු 15ට වඩා අඩු ගර්භණී මව්වරුන්ගේ මරණ සම්භාවිතාව 5 ගුණයකින් වැඩි. එතකොට ඒක නිසා තමයි අපි කියන්නේ මේක ඉතාම භයානක තත්ත්වයක්, වළක්වා ගන්න හැකි තත්ත්වයක්. මේක ගැන දැනුවත් වීමක් තියෙන්න ඕනේ කියලා. දැනුවත් වීම ඔබට කරන්නට පුළුවන්කම ලැබෙනවා. අපි මේ පිළිබඳව මීට කලින් කතා බහ හැදී කතා බහ කරා. ඊළඟ තරණාව තමයි දැන් හදිස්සියේවත් වයස අවුරුදු 20ට කලින්, ඒ කියන්නේ අඩු වයසේදී කෙනෙක් අම්මා කෙනෙක් වුණොත් ගැප් ගත්තොත් ශාරීරිකව සහ මානසිකව ශක්තිමත් වෙන එක ඉතාමත් වැදගත් කරනාවක් කියලා ඔබට මේ කතා බහ හැදී තේරෙන්නට ඇති. ශාරීරිකව කොහොමද ආරක්ෂා වෙන්නේ, ශක්තිමත් වෙන්නේ, ඒ වගේම මානසිකව කොහොමද ශක්තිමත් වෙන්නේ කියන කාරණාව ડોක්ටර් මං කැමතියි දැන් දැනගන්න. ඒ කියන්නේ මම මේ කියන්නේ කෑම බීම ඉඳන්ම චර්යාවන් ගත්තම දිනචර්යාව ගත්තම කොහොමද අම්මා කෙනෙක් ශක්තිමත් වෙන්න ඕන? මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි මම මුලින් ඉඳලා පටන් ගන්නම්. දැන් කවුරු හරි යෝලක් විවාහ වුණා හෝ එකට ජීවත් වෙනවා නම් එතකොට අපි සෞඛ්‍ය සේවකයන් වශයෙන්, සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩ කරන අය වශයෙන් මොවුන් විවාහ වුණු ගමන්ම, එහෙම නැත්නම් එකට ජීවත් වෙන්න පටන් ගත්ත ගමන්ම අපි මොවුන්ව හඳුන ගන්න ඕනේ. එතකොට දැන් මේ නව යෞවන වියේ මවුරුන් වුණත් එහෙම නැත්නම් සාමාන්‍ය වයසේදී ගර්භණී භාවයට පත් වෙන්න කලින් මේ කියන්නේ විවාහ වෙච්ච අලුත. එතකොට අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල තියෙනවා මේ නව යෞවන යුවල් සඳහා අපි සායන පවත්වනවා. එතකොට මේකදී අපි කරන්නේ ඇත්තටම මොවුන්ගේ උසේ බරේ ඉඳලම අපි කියනවා මේ උස බර ගණනය කළා. අපි ශරීර ස්කන්ධ දර්ශකය කියලා එකක් ගණනය කරනවා. අපි මේකට BMI කියලා කියනවා. එතකොට මේකේ ඉඳලම රුධිරේ සීනි මට්ටම, එතකොට රුධිරේ තියෙන ලේ ප්‍රමාණය, මේ හැම දෙයක්ම මේ සායනවලින්
බලනවා. එතකොට දැන් මේ ගර්භණීභාවයට මේ නවයෝන් වියේ යුවලක් නම් ඇත්තටම ඔවුන්ට මේක ඉතාම වැදගත්. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් අද කාලේ නවයෝන් වියේ දරුවන් කියලා කියනකොට ඇත්තටම ශරීරයෙන් එහෙම එච්චරම වර්ධනයක් වෙලා නොතිබෙන්න පුළුවන්. ඔව් සමහර වෙලාවට මේ මොළය අතිනුත් වර්ධනය වෙලා නැහැ. මොකද මේ දරුවෝනේ ඔවුන්ට මේ යම්කිසි වැටහීමකුත් නැහැ සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන්. එතකොට ඇත්තට මේක ඉතාම විශේෂයි. එතකොට අපිට ඔවුන්ට දැනුවත් කිරීම කරන්න පුළුවන්. ඔබේ කොහොමද බර වැඩි කරගන්න පුළුවන්, ඔබේ ආහාර වේල කොහොමද වෙනස් කරගන්න පුළුවන්, සමබර ආහාර වේලක් ලබා ගන්නේ කොහොමද. එතකොට ඒ හැම දෙයක්ම මේ සායන මගින් අපි දැනුවත් කරනවා. එහෙම කරලා ඔවුන් ඒ නිශ්චිත තත්වයට පත් වුණාට පස්සේ තමයි අපි ඔවුන්ට කියන්නේ දැන් ඔබට ගර්භණී වෙන්න පුළුවන් නම් ඔන්න මේ කාලේ හොඳයි. එහෙම නැත්නම් පවුල් සැලසුම් ක්‍රමයකට යන්න ඕන නම් එහෙම මේවා මෙහෙම කරන්න පුළුවන් එහෙම කියලා අපි ඒ සියලුම දේවල් පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම කරනවා. පස්සේ දැන් ඔබ මානසික වශයෙන් මොනවද කරන්න ඕනි කියලා ඇහුවා. ඇත්තටම මේ අපි සැසි මගින් මේ සායන මගින් ඔවුන්ට මානසික වර්ධනය සිදු කරගන්න ඕනි කොහොමද කියලාත් අපි අවබෝධය ලබා දෙනවා. තමන් කොහොමද හිතන්න ඕනේ, පවුල්වල හොඳ පවුල් සංස්ථාවක් පවත්වාගෙන යන්න ඕනි කොහොමද, මේ සියලුම දේවල් ගැන නොමිලේ සෞඛ්‍ය වර්ධන නිලධාරී කාර්යාල මගින් දැනුවත් කිරීම ලබා දෙනවා. එතකොට මේ සියලු දේම මේ නවයෝන් වියේ ගර්භණී මව්වරුන්ට වගේම අනිත් සාමාන්‍ය වයසේදී ගැබ් ගන්නා හැමෝටමත් අදාළයි. දැන් අපි අද දවසේදී කතා කරේ නවයෝන් වියේ ගැබ් ගැනීම සම්බන්ධයෙන්. ඉතින් එහෙම යම් කිසි කෙනෙක් ගැබ් බරන් තේනවා නම් කොහොමද ආරක්ෂා වෙන්නේ කියන කාරණාව පිළිබඳව කතා බහ කරේ සමා වෙන්න ප්‍රජා වෛද්‍ය ලේකක අධිකාරී සරසි ලක්ෂ්මා විතාන වෛද්‍යතුමියත් එක්ක. මම අවසන් වශයෙන් මම කැමති වෛද්‍යතුමියගෙන් දැනගන්නේ ડોක්ටර් පොඩ්ඩක් කියන්න බලන්න අපිට දැන් කවුරු හරි කෙනෙක් මේ මොහොතේදී අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණා නම් මොන වගේ අවවාදයක්ද දෙන්න තියෙන්නේ? දැන් මේ නවයෝන් වියේ සමන්න නවයෝන් වියේ ගැබ් ගැනීම එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කළොත්. ඇත්තටම මේකට අපිට සමාජීය හැම පුද්ගලයාටම යම්කිසි වගකීමක් තියෙනවා. අපි දැන් මේක මෙහෙම අරගත්තොත් එහෙම අපි දන්නවා සාමාන්‍යයෙන් මේ මම කලිනුත් කිව්වා මේ නවයෝන් වියේ ළමයි කියලා කියන්නේ සාමත් පාසල් යන වයසේ ළමයි වෙන්න පුළුවන්. එතකොට මොවුන්ගේ කාලයෙන් වැඩි කොටසක් දවසේ ගත කරන්නේ නිවසේ සහ පාසලේ. එතකොට නිවසේදී දෙමව්පියන් වශයෙන් හරි රැකබලා ගන්නන් වශයෙන් හරි එහෙම නැත්නම් පාසලේදී ගුරුවරුන් වශයෙන් හරි හැමෝටම ඇත්තටම විශාල වගකීමක් තියෙනවා මේ දරුවෝ හරි මාර්ගයට යොමු කරන්න. එතකොට විශේෂයෙන්ම තමයි අපි පවුලේ නිවසේදී කතා කළොත් පවුලේ පරිසරය කොහොමද අපි මේ දරුවොත් එක්ක කටයුතු කරන්න කියලා. අපි දන්නවා මේ කාලේ අර අපි කියන්නේ නාහෙට අහන්න ඇති කාලේ කියලානේ. එතකොට මේ දරුවෝ අර ඉක්මන් තීරණ ගන්න පෙළඹෙනවා. එතකොට අපි දෙමෝපියන් වශයෙන් හරි ගුරුවරුන් වශයෙන් හරි මොවුන් සමග සමීප සම්බන්ධතාවයක් යාළුවන් වගේ අපිට අදහසුව මාරු කරගන්න පුළුවන් නම් ඇත්තටම මේ දරුවෝ මේ ක්‍රියාකාරකම් වලට යන්න කලින් සමහර විට අපිට ඔවුන් නිවැරදි මාර්ගයට ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ මම කිව්වා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙනවා මේ ලිංගික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම කරන්න කාල පරිච්ඡේදයක්. එතකොට පාසලේදී ඇත්තටම ගුරුවරුන්ට තියෙනවා විශාල අභියෝගයක් මේ දරුවන්ට අඩුතරමේ මූලික අධ්‍යාපනය හරි ලබා දීලා එතනින් එළියට එනවනම් ඇත්තටම මේ තත්ත්වය අපිට යම් තාක් දුරකට හරි අඩු කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මම කිව්වා දැන් මේ දරුවෝ වයස අවුරුදු 18ට අඩුවෙන් විවාහ වෙනවා නම් විවාහ වෙන්න බෑ ඇත්තටම ඒවුන්ට නීතිමය වශයෙන් ලියාපදිංචි කිරීමක් කරන්න බෑ. එතකොට අපිට ඔවුන් හඳුනා ගැනීමේ යම් යම් ගැටලු තියෙනවා. එතකොට ඒගොල්ලෝ රෙජිස්ට්‍රාර් කෙනෙක් ගාවට යන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් අපිට රෙජිස්ට්‍රාර් කෙනෙක් ගාවට යනවා නම් විවාහ ලියාපදිංචි කරන කෙනෙක් ගාවට යනවා නම් ඔවුන්ගෙන් අපිට යොමු කරවනවා මේ අලුත විවාහපත් වුණු යුවල්. එතකොට ඔබේ ප්‍රදේශයේ ඔබේ ළඟපාත කවුරු හරි මේ වගේ විවාහපත් වෙච්ච නව යුවල් ඉන්නවා නම් ඔවුන් දැනුවත් කරන්න, ඔවුන් අපිට යොමු කරන්න. එතකොට අපිට අපේ සේවාවන් ඔවුන්ට ලබා දෙීමට හැකියාව තියෙනවා. එතකොට දැන් අර මම කිව්වා වගේ අපි කලින් අර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කරපු අධ්‍යයනයෙන්නොත් අපිට දැනගන්න ලැබිච්ච දෙයක් තමයි සාමාන්‍යයෙන් වයස අවුරුදු 17 වෙනකොට ඔවුන්ගේ පළමු ආදර සම්බන්ධතාවය පටන් ගන්නවා. ඒ වගේම වයස අවුරුදු 17 වෙනකොට ප්‍රථම ලිංගික සම්බන්ධතාවය ඔවුන් පටන් අර ගන්නවා. ඒ වගේම ඔවුන්ගේ මේ උපත් පාලන ක්‍රම පිළිබඳව මේ ලිංගික සෞඛ්‍ය පිළිබඳව ඔවුන්ගේ තියෙන දැනුම ඉතාම අල්පයි. එතකොට ඒක නිසා තමයි මොවුන් මේ වගේ දේවල් වලට මේ කියන්නේ නොදැනුවත්මම ගැබ් ගැනීම් වලට නවයෝන් වියේ ගර්භණීභාවයට පත් වෙන්නේ. එතකොට මේ සමාජීය හැම දිනාටම ඇත්තටම යම්කිසි වගකීමක් තියෙනවා.
මේ දරුවෝ බලා කියා ගන්න, මේගොල්ලෝ නිවැරදි තැනට යොමු කරන්න, පාසලේදී ගුරුවරුන් වශයෙන් උත් දෙමව්පියන් වශයෙන් උත් අපි හැමෝටම යම්කිසි කාර්යභාරයක් ඉටු කරන්න පුළුවන්. මම හිතන්නේ අද කතා බහින් ඔබට මේ සැහැන ලොකු දැනීමක් ලැබෙන්න ඇති. අපි අද දවසේදී කතා කරපු මාතෘකාව සම්බන්ධයෙන් නව යෝන් වියේ ගැප් ගැනීම සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි කතා බහ කරේ. ඉතින් ඇත්තටම මේ ප්‍රජා වෛද්‍ය ලේකක අධිකාරී සරිසි ලක්ෂ්මා විතාන ඩොක්ටර් ඇත්තටම ගොඩක් ස්තුතියි මේ පිළිබඳව දැනුවත් කළාට. ඉතින් දැන් ඔබට නව යෝන් වියේ කියලා කියන්නේ අවුරුදු 19 අතර කාලය. ඒ කාලයේදී ගැප් ගැනීම සුදුසු වයසක් නෙමෙයි කියන කාරණාව පිළිබඳව දැනුවත් වෙන්නට ඇති. ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපි තවත් දවසකදී මේ පිළිබඳව කතා බහ කරමු. බොහොමත්ම ස්තුතියි. හොඳයි. අපි හැමදාම ආදරණීය ජීවිතයේ වැඩසටහනේ අපි ඊළඟ විශේෂාංගය ගැනත් ඔබට මතක් කරන්නම්. පුද්ගලයන්ගේ බුද්ධි වර්ධනය හඳුනා ගැනීම පිළිබඳව තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. බාහිර කතික ආචාර්ය මනෝචිකිත්සක තරු පරණ විතාන මහත්මයාත් එක්ක. ඉතින් මේ විරාමෙන් පස්සේ ඔබට පුළුවන්කම ලැබෙනවා මේ විශේෂාංගයත් එක්ක එකතු වෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.